Om Guru Varang Guru Patrakali Varang Suru Varang Suru Patrakali Varang Asuru Varang Asuru Patrakali Varang Deva Varang Deva Patrakali Varang Naga Patrakali Varang. Ini prayogik udaharanaya kekka obata kiyanna puluwanda nopenena balavega thiyenawa kiyala. Me nidhi naha mama. Sihiye. Mama innaddi mage bella mirikama. Mehema mirikala mata kiyenawa. Oba kawuda mage ආසනෙ ඉඳගත් කිසිම වෛද්‍ය විද්‍යාවේ ලංකාවේ ප්‍රධාන රෝහල් 4ක 5ක ස්කෑන් රිපෝට්ස් දෙනවා විවිධ විදියට ගත්ත පරීක්ෂණ සායන ක්‍රමවේද වලින් ගත්ත තොරතුරු දෙනවා ඒ කිසිම දෙයක මෙහෙම රෝග තත්යක් නැහැ ඒකට හේතුව වෙලා තිබුණේ එයාගේම ගෙදර හිටිය ආච්චි අම්මා දුවට කෑදරින් දුව අරන් යන්න රෝගේ වැහුවා ඔබ කිව්වා අර විශේෂ භූත කොටස් නොපෙනෙන කොටස් මේ දේවාල භූමිය ඇතුලේ මේ වහලයට ඉන්නවා කියලා. මෙයා කිව්වා බැරි වෙලා හරි මේ කවුරුට දාලා ගියොත් මොකක් හරි දෙයක් වුණොත් මට මේක කරගන්න බැරි නොත් ඒ මිනිත්තු ඒ පොඩි වෙලාව ඇතුළත තමව සුවපත් නොකරගත්තොත් මල්ලි උඹලා මෙහෙම පෙට්ටියට දාලා වහලා දාලා ඵලයන් කියලා. අසංග ලයිව්. Dream Ron. Live beauty. ආයුෂ බොහෝ වේවා කියලා ඔබට ප්‍රාර්ථනා කරනවා. මේ ලෝකේ විවිධ දේවල් තියෙනවා. විශේෂයෙන්ම පෙනෙන දේවල් නොපෙනෙන දේවල් කියලා කොටස් දෙකක් තියෙනවා. හැබැයි මේ නොපෙනෙන දේවල් පිළිබඳව හුඟක් අය කියන්නේ විවිධ මත. විවිධ අයට විවිධ තර්ක තියෙන්න පුළුවන්. ඒ කොහොම වුණත් නොපෙනෙන බලවේගකින් පීඩා විඳින හුඟක් මිනිස්සු මේ ලෝකේ මේ අපි කතා කරන මොහොතේත් එම පීඩාවන් වලට ලක් වෙමින් එම පීඩාව නිසා දුක් විඳිමින් ඉන්නවා. එවැනි බොහෝ දෙනෙක් සුවපත් කරපු බොහොම සුවිශේෂ කෙනෙක් ළඟට අපි ඇවිල්ලා ඉන්නවා. මේක බොහොම විශේෂ වැඩසටහනක් වෙනවාට කිසිම සැකයක් නැහැ. මැදියම් රාත්‍රියට හෝරා කීපයයි තියෙන්නේ. ඝන අන්ධකාරයේ මේ නොපෙනෙන බලවේගයන් වල නොපෙනෙන ශක්තියන් වල බලවේග ක්‍රියාත්මක වීම වැඩි කියලා අපි අහලා තියෙනවා. හැබැයි මේ සියලු දෙයට පිළිතුරු උත්තර තියෙන කෙනෙක්. ඔහු ප්‍රවීණ ජ්‍යොතිර්වේදියෙක්. ඒ වගේම මේ අචින්ත්‍ය වූ ජ්‍යොතිෂ්‍ය විෂය පිළිබඳව කෙළපැමිණියෙක්. මේ රටේ පමණක් නෙවෙයි ඉන්දියාව වැනි රටවල් වලට ගිහිල්ලා ඒ විවිධ යෝගීන් සමග කටයුතු කරලා ලංකාවේ ඉන්න බොහොම සුවිශේෂ කෙනෙක් ප්‍රවීණ ජ්‍යොතිර්වේදී දේශබන්දු දේශමාන්‍ය එම් බණ්ඩාර මහත්මයා ආශි බොහෝ වේවා කියලා ආශි බොහෝ වේවා දැන් හුඟක් අය කියනවා නොපෙනෙන බලවේග එහෙම ඒවා නැහැ කියලා මේකට උත්තරේකින්ම මේ වැඩසටහන ආරම්භ කරන්න මා බලාපොරොත්තු වෙනවා ඇත්තටම නොපෙනෙන බලවේග කියන්නේ මොනවද මේ ප්‍රායෝගික උදාහරණයක් එක්ක ඔබට කියන්න පුළුවන්ද නොපෙනෙන බලවේග තියෙනවා කියලා ඕ දැන් නොපෙනෙන බලවේග ගැන අසංග කතා කරපම ගොඩක් මිනිස්සුන්ගේ තියෙන ප්‍රශ්නයක් තමයි මේ ඔය සැලවෙන සිත කියලානේ කියන්නේ කියන්නේ මනස කලමුනාම හිත කලමුනාම නැත්නම් හිතේ චකිතේ දුක සහ බය විරාන්තයේ තිබුණාන් පස්සේ ගහක් කොළක් හෙලුණත් මේක මානසික තත්ත්වයක් කියන තත්ත්වයක් තියෙනවා. ඒක නැත්තේ නෑ. ඒක මම කියන හැම ඒවා තියෙනවා. හැබැයි ඒ වුණාට අද්දුටි ප්‍රත්‍යක්ෂ අවබෝධ කරගත්ත දෙයක් තමයි මේ ජ්‍යොති යන්ත්‍රමන්ත ශාස්ත්‍රය තුළ නැත්නම් පුද පූජා ශාන්තු කරන අපි කියන යාතු කර්ම කියලා තිනවා මේකේ තොවිල් පවිල් අපි කතා කරනවා අපි කියනවා අනිවින කොඩින හදි හුනියම් කියලා ඇල්පැන්දු වැල්පැන්දු රූපකටු ගැසි විවිධ ආකාර බලවේග බලගේ යකුන් යක්ෂණියෝ ඇවිල්ලා පීඩා කරපු අවස්ථා ඕන තරම් තියෙනවා මම පටන් ගන්නම් මගේ ජීවිතේ මුල්ම අවධියෙන් පටන් ගන්නම්කෝ මේ මන්ත්‍ර ශාස්ත්‍රයේ මම අත්දැකපු විදිය එතකොට ඔබට තේරුම් ගන්න පුළුවන් මේ යක්කු භූත ප්‍රේතය පිසාචෝ කියනවා අපිට කොයිතරම් දුරට යාවජීව සමාජිකම් දක්වනවා සම්බන්ධතා දක්වනවා යාවජීව මගේ තාත්තා මම නැත්තම් මගේ අප්පච්චි මගෙත් එක්ක යනවා පානදුරේ මෑනියෝ කියලා මෑනියෝ කෙනෙකුත් එක්ක අපි තොවිල් එකට යනවා ඒ තොවිලේ හේතුව බලගතු මලයක් එක්
මේ ගෙදර ඉන්නවා මේ ගෙදර අය ලෙඩ කරනවා විවිධ හැලහැප්ලීම් ඇති කරනවා බත් පොලේ ගහනවා වගේ විවිධ අනතුරු කරදර බාධක රාශියකට ලක් වෙනවා ඊළඟට නිදා ගන්න දෙන්නේ නැහැ බෙල්ල මිර කරනවා ඊළඟට තුවාල කරනවා ඉතින් මේ මේක දැන් අර ඔය වෙනේ කතා වුණ තරම් අහලා ඇති ඔබ හැබැයි සමහර දේවල් වලට කියනවා තම තමන්ම කරගත දේවල් කියලා සූරා ගැනීම ඒ වගේ මානසික ආතතිය වලටත් තියෙනවා ඒ නිසා මේ දෙපැත්තටම නැතුව මම මේ කතා කරනවා නමුත් මේක අද්දුරු දෙයක් හින්දා මට බය නැතුව මම පෞද්ගලික මධ්‍යකම දෙයක් නේ. දැන් අත්දැකීම් කියලා කියන්නේ අනුන්ගේ වනේ. මේක මම අත්දැකපු එකක්. මම ඉඳලා විඳලා අත්දැකපු දෙයක්. ඒකට ඒක මට ප්‍රත්‍යක්ෂයි. ඊට පස්සේ දැන් මම ගියා. ගියන් පස්සේ සාමාන්‍යයෙන් අපි යනකොට අපේ දේවල් වලින් අපි යනකොට අපි අම්මා ආරක්ෂාවක් අපිට දෙනවා. අපි කාගේවත් ආරක්ෂාව අපි ගලේ නැහැ. මගේ අප්පච්චි මායිගේ මොකද අපි සාමාන්‍යයෙන් මගේ අප්පච්චි යකුන් යක්ෂණියෝ අල්ලන්නේ නැහැ. එයා ඔය හොඳ ආත්මික දවනෝ වගේ වෙන විදිහේ වැඩ පිළිලක් යාගේ තිබුණා. අර මෑණියෝ එහෙම නෙමෙයි මෑණියන්ගේ ඉන්න ඇස් දෙක ලොකු වෙච්ච නිකන් හරි අමුතු ಜಾති රූප කායයක් තියෙන මිනිහෙක් ඉන්නවා. ඒ මිනිහයාට නිකන් අංජනමක් නැතුව වුණත් එයාට පොඩි දුම් ටිකක් දුම්වල ටිකක් ඇඟට අල්ල ගත්තාන් පස්සේ එයාට බල්ලා කියන්න පුළුවන් මෙන්න මෙහෙම හැඩරුව ස්වභාවයේ ඒ ඉන්න විදිය ඒ සියල්ල පුදුමාකාර විදිහට කියන්න පුළුවන් කෙනෙක්. දැන් මේ අපි 6-7 දිනක් එකතු වෙලා මේ ගමන ගියා. ගිහිල්ලා ඉතින් දැන් අපච්චි කෝ නම් මුත් තෙල් මුත් ගා ගන්න ඕනේ අපි ඔක්කොම ලෑස්තිලා නින්නේ ප්‍රශ්න නැහැ ගියා. වැඩේ කරගෙන යනවා දැන්. දැන් තෙල් මුත් ගාලා නැහැ. අර රාය 12:00 සමයේ අපි සමයේ කියලා කියන්නේ එතෙන්දී දැන් ආර්දනා කරනවා තටුට ආර්දනා කරලා ගැට ගහන. ඉතින් ගැට ගහන මට ටිකක් මහන්සිය දැන් ඒ තරම් වයස් සභාවෙකුත් නැහැ උරුදු 17-18ක් වගේ ඇති කාලේ. ඉතින් ආරාධනේ හරි වෙනස් විදිහේ එකක් නේ. ඒක යකුන්ට යක්ෂණයන්ට ආර්දනා කරන ක්‍රමවේදයක්. ඉතින් කතා කරලා බෙර ගහලා දැන් ආර්දනා කරනවා. මට මහන්සියෙන්ද මට අදාළ සාවිකුත් නැහැ නේ මම මේ පච්චිත් එක ගිහින්ද මේ හාන්සි පුටුවක් තිබුණා සාලේ. මේ හාන්සි පුටුව මම එක අකුල දිග ඇරලා අර මෙහෙම කරකෝල ගන්න පුළුවන්ගේ ඒකක් දාලා කකුලකුත් දාලා හාන්සෙලා ඉන්නකොට මේ නිදි නෑ මම සිහියෙන්. මම ඉන්නේ නැද්දි මගේ බෙල්ල මිරිකනවා. මෙහෙම මිරිකල මට කියනවා ඔබ කවුද මගේ ආසනේ ඉඳගත්. ତୁර මම කතා කරනවා. හැබැයි මම කතාව එළියට ඇහෙන්නේ නැහැ. මොකද මගේ බෙල්ල හිර කරලා. ඊපස්සේ දතමත කාලා කොමාරි මම මේ දෙවියෝ සහ සූනියන් දෙතනහන්සේ යම් යම් පොඩි පොඩි දේවල් පොඩි කාලේ නම් අපිට තිබිච්චින්දා. උන්වහන්සේත් එක්ක පොඩි ගනුදෙනුවක් තිබිච්චින්දා. මම කොමාරි එකකින් ගැලවිලා ආවා. ආවම පස්සේ අන්න අර යකදුරාගේ ගෙනාපු අර බලවේගී බලන කෙනා කිව්වා පුතේ මට මෙහෙම දෙයක් වුණා නේද මෙහෙම කෙනෙක් ඉතුර යා දන්නේ නැහැ මෙහෙම දෙයක්. ඒගොල්ලන් මල් බුලත් වටු ඒගොල්ලන් ඉන්නේ මම ශාලේ ඉන්නේ. මේ වෙන අඳුරු කාමරයක මේගොල්ලන් මේ වැඩේ යනවා. ඊට පස්සේ මම කෝ වුණා මලයක මාව බිලි ගන්න හැදුවේ. අත්දැකීමක්. ඒ කියන්නේ එහෙම කොටස් ඒ කියන්නේ මම මෙච්චර වෙලා ගෙදරින් ආරක්ෂාව හදාගෙන මේ සියල්ල හදාගෙන ඇවිල්ලත් මට බලාපොරොත්තු නැති විදිහේ විපත්‍යක් තව පොඩ්ඩෙන් වෙනවා. මොකද්ද අර පුහුණු කරපු මන්ත්‍ර ශාස්ත්‍රයේ පුහුණු කරපු මන්ත්‍ර මතක් වීම සිහිගැන්වීම තුළින් මට ඒක ගලව ගන්න පුළුවන් වුණා. ඒ නිසා මේක අද්දුරු කාරණාවක්. ඒක උතනින් ගත්තන් පස්සේ ওই යක්ෂ භූතේ ප්‍රේතේ පිසාචෝ අපිට පේන්නේ නැහැනේ. හැබැයි මැරෙන හැම මිනිහෙක්ම මරණාසන්න මොහොතේ ඇති කරන චුතිසිත තියෙනවානේ. ඒ චුතිසිත ඇති කරන සංසිද්ධිය තුළ අන්නේ කෙනාගේ ඊළඟ උප්පත්තිය තීන්දුව වෙනවා. ඒක මනුස්ස වෙනවද, දේව වෙනවද, සත්‍යයක් වෙලා උපදිනවද? එහෙම නැත්නම් යකෙක් යක්ෂ භූත ප්‍රේත පිසාච පුම්බහන් උද්ලහන් කියලා ගලාජික තල 32ක භූත කොටාස වලට යන්න පුළුවන්. මේකේ ඉන්නවා මිත්‍යා දෘෂ්ටික සහ සම්මිය දෘෂ්ටි කියලා කොටාස දෙකකුත්. ඒතකොට මිත්‍යා දෘෂ්ටික කොටසේ ඒගොල්ලන්ට ওই බුදු දහම, පින් දහම්, පින්කම් මේ මොකක්වත් අවශ්‍ය නැහැ. ලේමස් නහර ඇටයට මිදුරුළු මේ රීරිත් එක තමයි ඒගොල්ලන්ගේ ජීවිතේ ගෙවෙන්නේ. නේ අපි අහලා තියෙනවානේ සමහර අය සමහර බලවේග පිරිත් වලට අහනවා කියලා. ඔබ කියන්නේ මේ මේ පිරිතටවත් පාලනයක් නැති කණ්ඩායමක්ද මේ? පිරිතටවත් පාලනය නොවන යම් භූත කොටාසෙ ඉන්නවා. ඒ කියන්නේ ජීවත් වෙලා ඉන්න කාලෙදිත් මේගොල්ලෝ කිසිම ආගමක් දහමක් අදහලා නැහැ. අදහන්නත් පුළුවන්. ඇදහුවත් නැතත් සමහරක් වෙලාට අවසාන චුතිසිතේදී ඇති කරන මේ සංසිද්ධිය තුළ යා පරිවර්තනය වෙනවා වෙනම තැනකට. ඒක නිසා ඒ කියන්නේ ලෝතර සම්මා සම්බුද්ධයන් වහන්සේ කියන්නේ මරණේ ඒතරම් බයයි. මොකද ජීවත් වෙනකොටදී භයානකයි මරණේ. මොකද මරණ මොහොත අපි හරියාකාර ආධ්‍යාත්මික නොවුනොත්, තමන් පුහුණු නොකරනොත් යන ආත්මය ඊටාම බරපතල ඛේදජනක තත්ත්වයක් පත් කරනවා.
Tenisa, umi yakko kottasa innawa, bhuta kottasa innawa, preta kottasa innawa. Dan preta kottasa godak welawata loku hani karanne naha. Oun ape gewal wala thiyena durgandaya, apavitra bhavaya, pilunu bawa, naththam maha nikan api kiyanne preta vimanayak ketana kiyala kiyanne api dakkama gewal dura. Ehema wenna puluwan. Ekaṭa yaksha kottasa kiyala kiyanne gedara nithrama kaha kota gannawa, mara gannawa, kisi satudak naha, le hama thissama dakinna one wage dewa. Malah aksa kota segala kayaknya itu tadi ya bahaya anak kayak ya ada itu tadi dewal karena pulang karena udin ini jating orang tenaga yang anak pulang kayak apa mau tuh gue nih anak pulang mama emaya inno emaya api tapi udah gini ngapain penno ema ema kan ema layu udah penno lebay min ema awalnya inno akhir hebat ema kene api satu inno eh kan nih me dewal itu lah tema inno dewal itu lah emaya itu end bahaya namun api benar mak kene api tuh orang itu api tuh saka saka na mata වැඩගන්න පුළුවන් ආකාරයෙන් යව යොදාගෙන තියෙන කතාවක් නොදුරේ අපිට ඔබට බලන්න පුළුවන්. එතකොට යක්ෂ කොට්ටාස භූත කොට්ටාස කියන කොටස් වලින් මේ මිනිසුන්ගේ ලේ රීරි මාංශ තුවාල හොඳ වෙන්නේ නැහැ. සමහරකයි තුවාල කොච්චර කරත් සනීප වෙන්නේ නැහැ. බෙහෙත් කරාට සනීප වෙන්නේ නැහැ. දිය වැඩියව නැහැ. මොකක්වත් නැහැ. හැබැයි සනීප වෙන්නේ නැහැ. එන්න එන්න ඔඩු දුනෝ. මේකටත් යම් ආකාරයකට යක්ෂ කොට්ටාස බඳින්න පුළුවන්. ඒ කියන්නේ සමහර වෙලාවට කොච්චර සාක්ෂණේ දිනුනත් කිසිම ස්කෑන් එකකට අහු වෙන්නේ නැහැ. අහු වෙන්නේ නැති වෙන්න පුළුවන්. එහෙම කතාව මම කියන්නම්. එහෙම කතාවක් තමයි එක්තරා software engineer කරන මගේ කල්යාණ මිත්‍ර දරුවේ මට ඇවිල්ලා අයියේ මට උදව්වක් ඕනේ. අපේ අක්ක කෙනෙක් කියලා මාතර එයාට බඩේ අමාරුවක් තියෙනවා. හරිම අමාරුයි මේක. දැන් අපි ගන්න පුළුවන් හැමතැනම වෛද්‍ය විද්‍යාවේ ගියා. හැමතැනම වෛද්‍ය විද්‍යාව කරන්න පුළුවන් දේවලුත් කරා. හැබැයි අපිට මොනම හේතුවක් නිසාවත් මේක හොයාගන්න බෑ වෛද්‍ය විද්‍යාවෙන් කියනවා හැම ලෙඩක් නැහැ කියලා. හැබැයි මෙයා හැමදාම වේදනාකාරීව ඉන්නවා. ඊට පස්සේ මම කොහෙද නැක්කම් එන්නේ. එක්කගෙන ආවා. ඇවිල්ලා මේ මම බැලුවා ඉතින් මොකද්ද තත්ත්වය කියලා. බැලුවම ඉතින් එයා අසනීප තත්ත්වයක් පැහැදිලි කරා. ඊට පස්සේ මම මගේ ශාස්ත්‍රයට අනුකූලව මම බලුවා මම එහෙම ප්‍රශ්නයක් තියෙනවා. නැවතින් ප්‍රශ්නයක් තිබ්බට දැන් මට මම කිව්වත් ඇය කිව්වත් පවුලේ පිළිගන්නේ නැහැ. මොකද වෛද්‍ය විද්‍යාවට අනුකූලව එහෙම ලෙඩක් නොමැත. ඊට පස්සේ මං කොහේ නම් පුතා මෙහෙම කරමු. දැනට අපිට මේකට කරන්න පිළියමක් නැහැ. ඔයා ගිහිල්ලා ඊළඟ දවසත් දාගෙන ඒදා දවසේ මෙතනට එන්න කලින් ගිහලා ස්කෑන් report එකක් ගන්න. මොකද්ද? බඩේ නැත්නම් ගර්භාෂයේ හෝ ඔය කියන ඒ ආපරාසය තුල මොනියම් හෝ රෝග තත්ත්වයක් තියෙනවා. ඒ report එකත් අරගෙන මෙහෙට එන්න. ඇවිල්ලා එතකොට එක්තරා රෝහලකින් ගොලන් අරගෙන ආවද කියලා මම කිව්වා දකුණු දිගට ගිය දකුණු පැත්තට ගිය අත්දකින් දෙහි ගහකින් එක නැට්ටේ දෙස් තුනක් අරන් එන්න. ගැට දෙහි අවශ්‍ය කරන කලමනා ටිකයි අරන් එන්න කියලා කිව්වා. දැන් මේ ඇත්තෝ ඒ ටික අරගෙන අර report එකත් අරගෙන මොකද report එක මට අවශ්‍ය නැහැ මොකද මම බෙහෙත් කරන්නේ නැහැනේ. මම මගේ යාතු කර්මය කරන්නම් කියලා මම දෙහි ටික මතුරලා ඔක්කොම කරලා දෙහි ටික කපලා ඔක්කොම දොස් සැරලා වස්තුස් ටික නිවාරණය කරලා මං ගෝ පුතා මේක ගිහිල්ලා දැන් චෙක් කරන්න ගිහිල්ලා අහපෝ මේ ගත දැන්න කියලා පෙන්නන්න. ඊට පස්සේ මෙගොල්ලන් ඇත්තටම අහපු ඒ අදාළගෙන රෝහලට ගියා. ගිහිල්ලා රෝහලෙන් පරීක්ෂා කරපම රෝහලෙන් කියනවා ඇයි මේක මෙච්චර දවසක් පහු කරේ? ඇයි මේක මෙච්චර දවසක් පහු කරේ? මේක තව 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 දවසක් පහු වුණොත් මේ ලෙඩ මැරෙන්න පුළුවන්. ගර්භාෂයේ ලොකු ගෙඩියක් ඇවිල්ලා පුපුරන්න ඔන්න මෙන්න තියෙන්නේ. ඊට අමතරව තව ගෙඩියකුත් තියෙනවා. දැන් ඊට කලින් දවසේ ගත්ත report එක කලින් දවසේ නෙමෙයි එදා උදේ ගත්ත report එකේ නැහැ. අපි මෙතන යාතු කර්මය කරලා දෙහි තීන්දුව කපලා දොස් ටික ඇරලා වස් දොස් ටික ඇරලා ඇරියම ලෙඩට අසාධ්‍යයි. ගිය ගමන් ඔපරේෂන් එකකට ගත්තා. අදත් සුවයි. හැබැයි හිතා ගන්න බෑ කිසිම වෛද්‍ය විද්‍යාවේ ලංකාවේ ප්‍රධාන රෝහල් 4ක 5ක ස්කෑන් report දෙනවා. විවිධ විදිහේ ගත්ත පරීක්ෂණ සායන ක්‍රමවේද වලින් ගත්ත තොරතුරු දෙනවා. ඒ කිසිම දෙයක මෙහෙම රෝග තත්ත්වයක් නැහැ. ඒකට හේතුව වෙලා තිබුණේ එයාගේම ගෙදර හිටිය ආච්චි අම්මා දුවට කෑදරින් දුව අරන් යන්න රෝගේ වැහුවා. ඒතර රෝග තත්ත්වයේ වැසීම නිසා රෝග තත්ත්වයේ නොපෙනීම නිසා තා පොඩ්ඩෙන් අනතුරටපත් වෙනවා. ජීවිතේ බොහොම අවදානම් තත්ත්වයකටපත් වෙනවා. එහෙම අත්දැකීම් මගේ ජීවිතේ එමට තේරුණා. දැන් ඔබ කිව්වා අර විශේෂ භූත කොටස් නොපෙනෙන කොටස් මේ දේවාල භූමිය ඇතුලේ මේ වහලයට ඉන්නවා කියලා. ඔව් එකක් තමයි අපිට පේනවා ඇති මම හිතන්නේ එක්තරා මංජුසාවක් තියෙනවා. මේ මංජුසාව ඊට සුවිශේෂී
ඒකට හේතුව මේ මනුසාවේ තියෙන සිවුරු පොටක් සිවුරු පොටක් අපි කියනවා සිවුරු පටිය කියලා භික්ෂුන් වහන්සේ නමක් ඇඳපු ඇඳපු පළඳපු ඒක නිකන් සිවුරකින් දැන් සිවුරකට එනවනේ බඳපටිය වගේ එනවා සිවුරු නිකන් දැන්නේ බඳපටි පාවිච්චි කරන්නේ දා සිවුරු සිවුරු පටියක් තමයි පාවිච්චි කරේ සිවුරු සිවුරු පටියකින් තමයි කරගන්නේ මේ සිවුරු පට හරි වැදගත් භික්ෂුන් වහන්සේ නමක් සීලවන්ත භික්ෂුන් වහන්සක් සීලවන්තන් ඥානවන්තන් ගුණවන්තන් පුණ්‍යකත්තන් අනුත්තරන් ගුණ පහ සම්පූර්ණ වෙච්ච උත්තමයේ ගුරුගේ පැලඳපු වත සිවුරෙන් ගන්න සිවුරු පට අරගෙන නැත්නම් සිවුරු පටිය අරගෙන ඒ සිවුරු පටිය යම් ජීවම් කොටාසයක් කරලා පුද සත්කාරයක් කරලා මේකට අපිට පුළුවන්කම තියෙනවා අපිට අපි අදාළ කරන භූත විශේෂය මේක රඳවා ගන්න ඒක එළියට ගන්න පුළුවන්කමක් තියෙනවා ගන්න පුළුවන් මේක සුවිශේෂී කතාවක් මේ මගේ යාළුවා මේ මගේ මිත්‍රයා මේ මගේ කල්යාණ මිත්‍රයා මේ මගේ යාළුවා ඉදිරියට තමයි අපි සලකන්නේ. ඒතකොට මම ගන්න හැම ආහාර පතකම බත් මිටක් මගේ යාළුවට මම අයින් කරනවා. මගේ යාළුවට මම මේක අයින් කරනවා. මම මේක මෙහෙම තියන්නම් මේ. මගේ යාළුවට අයින් කරනවා. ඒකට හේතුව තමයි ඒකට හේතුව තමයි එයා හා සහ මමයි එකයි. නම් කන බත් මිට මම කන්න කලින් සෑම වෑංජනයක්ම අනලා එයාට බත් මිටක් අයින් කරලා එයා අයින් කරන බත් මිට උඩක තියලා කුරුල්ලන්ට නැත්තම් අහසේ පියාසල කරන සත්තුන්ට ආහාරයක් දෙන්න ඕනේ. ඒක තමයි එකම දේ. ඒක තමයි යාළු මිත්‍රකම. මේක වරද්දන්න බෑ. මේක ලොකුවා කරගෙන යන්න. කොච්චර කාලයක් තිස්සේ මම මැරෙනකම් මම මැරෙනකොට මෙයා නිදහස් කරන්න ඕනේ. පොදු මෙයාට අත ඊළඟ ආත්මිකට යන්න අවශ්‍යයි. මේ බලෙන් ගැට ගහලා නෙමේ. එයා මා ළඟ කැමැත්තෙන් ආපු අවස්ථාවක්. ඒ නිසා ඒ තියෙන සහසම්බන්ධතාවය මත. කොච්චර කාලයක් තිස්සේ මෙහෙම හැවුවට කමක් නැද්ද? මෙයා නම් අපි දැන් ගැනල්ලා මාස 9ක් විතර වෙලා. මෙයා මෙහෙම ඉදියට මෙයාට ඕන දෙනකී යන්න ඉන්න පුළුවන්. දැන් ඔබට ඒක ප්‍රශ්නයක් වෙන්න පුළුවන් කොහොමද එහෙම වෙන්නේ කියන එක. ඔබ තර්ක කරන්න පුළුවන්. ඔබ විතර්ක කරන්න පුළුවන්. ඔබේ ප්‍රඥා ගෝචරයට ඔබේ විද්‍යුත් ඇසට මට මේක පෙන්වන්න පුළුවන් කමක් නැහැ. මේ ආධ්‍යාත්මික ඇසටයි. මනස දියුණු කරන මහා විඥාන ධාරාවකින් විතරයි මේක දකින්න පුළුවන්. ඒ නිසා මේක ඔබට මට තියෙන එකම ගැටලුව ඔබට ප්‍රත්‍යක්ෂ කරන්න අර මට ඔබට ඕනනම් දැන් පොල් ගෙඩියක් කරකවලා පොල් ගෙඩියක් නැගිට්ටවලා මට ඔබට පෙන්වන්න පුළුවන් කිසිම මන්ත්‍ර ශාස්ත්‍රයක් නැතුව. මම ඒව කරන්න යන්නේ නැහැ. මොකද ඒව මැජික්. මං ගාව දැන් මේ අතේ තියෙන පොල් ගෙඩිය මට නිකන් මේ ඔබට නිකන් ප්‍රත්‍යක්ෂ කරන්න මේ ඔබ දකින්නවනේ දැන් ඕන තරම් නාලිකාවල තියෙනවා. මෙහෙම තියාගෙන පොල් ගෙඩිය නැගිට්ටා. මේ පොල් ගෙඩිය නැගිට්ටන්න පුළුවන් මේකේ බර නැහැ. මොකද දැන් මේකේ වතුර නැති හින්දා. නමුත් මේක මෙහෙම තිබ්බට මේ පොල් ගෙඩිය මෙහෙම නැගිට්ටන්න පුළුවන් අත හොල්ලන්නේ නැතුව. හරි. මේවා එච්චර ලොකු ක්‍රියාකාරකම් නෙමෙයි. ඒ නිසා මේවා කරකවන්න පුළුවන්. මෙහෙම කරකවලා මෙහෙම සමහරකට මෙහෙම නැකලින අවස්ථා තියෙනවා. හරි. මේවා මහා ක්‍රියාකාරකම් නෙමෙයි. මේවා අපිට දන්න පුළුවන් දෙයක් නෑ. මේකේ අපි දකින කිසිම දෙයක් නැත. මෙහෙම කරපුවම ලොකු මැජික් කාරයක් වෙනවා. හැබැයි එහෙම එකක් මේකේ එහෙම එකක් නැත. හැබැයි මේකේ එහෙම එකක් තියෙනවා. මම ඔබට පෙන්නන්න. මෙයාට උදේ හවස දුන් අල්ලන්න ඕනේ. මෙයාව විශේෂ හැලකිල්ලකට භාජනය කරන්න ඕනේ. මෙයා විශේෂ විදිහට ඉන්නවා. එතකොට මෙයාගේ තියෙන දේ තමයි මම යන ඕනම විශේෂ තැඩකට මම මෙයා අරගෙන මගේ එකෝ අපි ගිහින් මොන පෙනෙන්න යන්න ඕන නම් මගේ ඉනේකට ගහ ගන්න පුළුවන්. නොපෙනෙන්න මට නොපෙනී කතා කරලා වැඩ කරන්න ඕන නම් එහෙම නැත්නම් මට දෙන ගැළලුවක් නැත්නම් මට මේක සලුවක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේක විශේෂයි. ඔබට පෙන්වන්න. පොඩ්ඩක් අපි උන්තිකුත් අල්ලගමු. මේ ඉන්නේ මා මිත්‍රයා. මේක අපි බොහොම මේ නිදහස් වෙන්නේ අපි ගැට ගහලා නැහැ හිර කළා නැහැ මොකද හිර කරන්න බෑ හිර කරොත් පාපයක් පවක් වෙනවා. එයා අපි හිර කළ දඬුවමට ලක් කළා නැහැ බොහොම නිදහස් වෙන්නේ. හැබැයි
අර මගෙත් එක්ක බැඳීමක් හදා ගන්න උන නිසා තමයි මේ වගේ යන්තන අපිට මේක මෙහෙම සලුව පළඳින්න පුළුවන්. එහෙම නැත්නම් අතේ තියා ගන්න පුළුවන්. එහෙම නැත්නම් උරමාලයක් විතර දාන්න පුළුවන්. බෙල්ලට මෙහෙම දාන්න පුළුවන්. මේ ඕන විදියකට මෙයා භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. මේ මේක තමයි තියෙන්නේ. මම මරණ මට මැරෙනවා කියලා මට දැනෙන දවසට එහෙම දැනෙන්න පුට අපිට අපි ආධ්‍යාත්මිකව ඉන්නවා. ඒ දැනෙන දවසට අපිට පුළුවන්කම තියෙනවා මේක ගලවලා. ඔබට පුංචි පූජාවක් තියලා පින් අනුමෝදනාවක් කරලා පිටත් කරා. එතකොට එයා යාගේ දැනට යනවා. එයා කැමති තැනකට. එතකොට මෙයා විශේෂව ඇසුරු කරනවා. මේක තමයි සිවුරුපටිය. ඔබ දැකලා ඇති මම හිතන්නේ භික්ෂුන් වහන්සේලාගේ ඔය අෂ්ටපරිකාරවල තියෙනවා මේක. මේ සිවුරු සිවුරුපටිය. දැන් ඉතින් බඳපටියක්නේ දැන් පාවිච්චි කරන්නේ. නමුත් ගොඩක් වෙලාවට සිවුරුපටිය මේක හරි වැදගත් පටියක්. මේක අඳන කඩේ මෙහෙර කරගන්න මේකෙන් තමයි ගොඩක් වෙලාවට භාවිතා කරන්නේ. මේක ඇඳි වතකින් ගන්න ඕනේ. ඇඳලා පාවිච්චි කරප එකක් විය යුතුමයි. නැත්නම් කඩේ එකක් අරන් ගිහලා මේක කරාට වැඩක් වෙන්නේ නැහැ. එතකොට ඒ වගේම තවත් එකක් තියෙනවා. හැබැයි ඒක නම් බැඳලා නැහැ. ගැට ගහලා නැහැ. ඉතින් ඒක නිසා මේ ඒ ආත්මකාරකයා බොහොම නිදහසේ ඉන්න කෙනෙක්. එයාට යන්නෙන්න පුළුවන්. ඕන තැනක යන්නෙන්න පුළුවන්. එයාට කැමති නම් කැමති තැනක යන්න පුළුවන්. ආපෝ මනුෂ්‍යාත්මක ගලන නම් එහෙම යන්න පුළුවන්. එයා ඉල්ලන්නේ වෙන දෙයක් නෙමෙයි. එයාට ලෞතර සම්මා සම්බුද්ධයන් වහන්සේට වන්දනාමාන කරමින් යෝගාවචර කොටින් බවුන් වඩමින් උතුම් වූ ධාතුන් වහන්සේලා මේ සර්වක ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. උන්වහන්සේලා වන්දනාමාන කරමින් උන්වහන්සේලා සමීපයේ සිටමින් ආධ්‍යාත්ම ගමනක් යන හැබැයි සුබ සෙත් සාන්ති වලට පමණයි ආශිර්වාද කරන්නේ. එයා තමයි ඔය සරම් පොටක නැත්නම් සරමක සුදු වස්ත්‍ර ආභරණයෙන් සැරසිලා එතන ඒ පල්ලෙහා කොටසේ තැන්පත් වෙලා තියෙන්නේ. ඉතින් මේක හරි විශේෂී කතාවක්. නමුත් ඔබ තර්ක කරાવી. ඔබ තර්ක කරાવી. නමුත් ඔබ මේ গুপ্ত විද්‍යාව නැත්නම් යంత్ర මන්ත්‍ර යාග හෝම කියන ශාන්ති කර්ම කියන එක ඔබ හද ඇරුවොත් තමයි ඔබ ජීවිත කාලෙම හදාරන්න වෙයි. මේක ඇත්ත හොයාගෙන යන ඔබට කරගන්න බැරි වෙයි. ඒ තරම් ගැඹුරක් තියෙන මහා වපසරියක් තියෙන විශ්ව පරාසයක්. අපි නිකන් සරුවේ වර්මක් අපි නිකන් කියමු. සාමාන්‍ය යකුන් යක්ෂිනිය සීරු දෙනාම ආර්ධනා කරමි. සීරු සරුවේ වර්ම කියන්නේ මේ සීරුම දේව කොටස භූත කොටස ඔක්කොටම ආර්ධනා කරනවා අපි සාමාන්‍ය යంత్ర මන්ත්‍ර ශාස්ත්‍රයේදී බුදු පූජා ශාන්ති කර්මෙදී දේවතෝත්‍රයේදී දෙවියන්ගේ බැල්ම ගන්න නැද්දි මන්ත්‍රාචාර්යවරයෙක් ගුරුනාංශ කෙනෙක් කට්ටඩියෙක් ඇදුරෙක් එහෙම නැත්නම් දේවාල කරන දේවතා ගැතියෙක් දැන් මේ මේකේ කොටස් දෙකක් ඉන්නවා ඇදුරු කොටස් ඉන්නවා දේව කොටස් ඉන්නවා මේ දේවාල බාර ශාන්ති කර්ම කරන කොටසක් ඉන්නවා ඉතින් මේ ගොඩක් ඉන්නවා ඔය කවුරුනත් මේක අනිවාර්යෙන් භාවිතා කළ යුතු කාරණාවක් මම පොඩි මන්තරකින් මම කියන්නම් ඒක ආරාධනාවක් ඕම් ගුරු වරං ගුරු පත්‍රකාලී වරං සුරු වරං සුරු පත්‍රකාලී වරං අසුර පත්‍රකාලී වරං දේව පත්‍රකාලී වරං නාග පත්‍රකාලී වරං කෛලාසර වරං කෛලාසර පත්‍රකාලී වරං කුඩු දහණේ වරං යంత్ర වරං මන්ත්‍ර වරං තන්ත්‍ර වරං රේවෙද්නු වරං රේවෙද්නු නාරණේ වරං ආකාශ ශූන්‍යාලේ වරං කාමලම්බු මහේකාන්තා වරං දේව වරං හේතරං මහේතරං කුද්ද හේතරං නාද හේතරං රේවෙද්නු කඳු කුමාර සත්පත්නේ සත්පත්නේ ගින දෙවල වරන් වේදමුනි වරන් වේදමුනි දරුණ්ඩ වරන් දරුණ නවග්‍රහ වරන් නවග්‍රහ ආත වරන් අනුමන්තා වරන් අනුමන්තා පත්තකාලි වරන් සරතදී වරන් සරතදී මොහිනී වරන් බහිදී වරන් ශ්‍රී ආදේවි වරන් ඔඩ්ඩිය වරන් ඔඩ්ඩී ඉලිය වරන් ජක්ඛ වරන් ජක්ඛනි වරන් හිමාර වරන් හිමාර වරන් ජනවාංගාංග රුවාංගරන් දරුවාංග ප්‍රාණ වරන් ගිරවතරම් බුදුරතරම් බුදුරතරම් මේ දරුව ආලෝක දේව ආරාධනා වර වර නමහමී නමෝ නම එතකොට මේක හරි සුවිශේෂී මොකද මේක දෙවතාවක් කියන්නේ තුන් වතාවක් කියන්නේ තුන් වතාවක් කියලා තමයි දෙවියන්ගේ ආරාධනාවන් විෂ්ණු දෙවියෝ වෙන්න පුළුවන් සූනියන් දෙවතාවුන් වහන්සේ වෙන්න පුළුවන් කඩවර වෙන්න පුළුවන් කාළි වෙන්න පුළුවන් දැඩිමුණ්ඩ වෙන්න පුළුවන් රජ්ජුරු බණ්ඩාර වෙන්න පුළුවන් එහෙම නැත්නම් දෙවොල් වෙන්න පුළුවන් සෝන් කාළි වෙන්න පුළුවන් ඔය ඕනම දෙවතාවෙකුගේ බලය ඒ ආකර්ෂණය ඒ ශක්තිය විදා දිව්‍යමාන කරගන්න අපේ තැනට මොහොතක රඳවා ගන්න අපි කතා කරන එක්තරා ක්‍රමවේද අපි ගෙමු සූනියන් දෙවියන්ට අපි ගෙමු නිකන් පොඩි ආරාධනාවක් කරමු නොයා බැරි ආරාධනාවක් කරමු දැන් සාමාන්‍යයෙන් කවුරුත් දන්න ගාතාව තමයි සියුමස්තු නපුරාමක් කියන එක. හැබැයි ඕකේ අපි කියන කොටස් තියෙනවා ඒක ටිකක් වෙනස්. ඒ නිසා ඔබටත් මේක ඉගෙන ගන්න බලාගෙන ඔබටත් මේ අපේ අසංග ලයිව් එකෙන් ඔබ බලාපොරොත්තු වෙන කාරණාව ජනී ජනයට හුදෙක් අලුත් දෙයක් වෙනස් දෙයක් අත්දදා බලන්න දෙයක් උත්සාහ ගන්න වෙනස් විදිහේ නාලිකාවක් නිසා මටත් ආසය තුනා මේ වැඩේ ටිකක් වෙනස් විදිහටම කරන්න. ඒ නිසා මම මින් පෙර නොඇසු මන්ත්‍රයක් එක මම ඔබට කියන්නම්.
Siwa mas tu namu ramak kanda sena sama agamak wadika tantra mahi kantang odi mangala namu ramak ngagni kanda swang haste na wadika karagat emke na vita tarpe na sisi ebanjak esak engudre naga bandani nilon tu naga banganang suniam deva tanama mahi yanti bhagat enamak kuham suniam va suniam deva tava tatva tat katapar bahanjana bahanjana deva tava anuman tava mekinuki deva tavang දහාර දෙනෙකු පිළිවරාගත් ඔඩි සුනියම් දේවතාවා වාදිතින් දිතින් වරවර නම ආමීනම් නම මේක අපේ પરම්පරාව තුල පැවතිච්ච දෙයක් නැත්තම් තියෙනවා දෙතුන ආංශයට සුනිය යකා සුනිය දේවතාවන් ආංශේ ඔඩි සුනියම් සුද්ධ සුනියම් ওই දෙතුන ආංශේ ගෙන්නන්න පුළුවන් ක්‍රම වෙ තියෙනවා අපි ගෙම්කෝ මම නද නා මේ නිල් හත තියෙනවා ඊළඟට නල් නල් පටේ තියෙනවා ඊළඟට නාග මේ ඔඩිෂ තන්ත්‍රයේ තියෙන ගොඩක් දේවල් අපිට මේ මන්ත්‍ර ශාස්ත්‍රය තුල තියෙනවා දෙයන්න කතා කරන්න පුළුවන් තාම බලපතල නෑවිත් බැරි සූනිය හඳුරු ගෙන්නන්න පුළුවන් උන්වහන්සේත් එක්ක ගනුදෙනු කරන අයට බලයක් හදන්න පුළුවන් දේවල් තියෙනවා දැන් මේ දේවල් තුල අර දෙවියෙක් නැතත් මෙහි බලයක් තිබුණ දැනේ කියලා සමහර නොපෙනෙන තැන්වල අපිට දැනෙන්නේ මේ හැඟීම මෙතෙන්ට ආපු හැම වෙලාවකම දැනෙලා තියෙනවා ඔබ විශේෂයෙන්ම මේ ආතු කර්මවලදී එහෙම නැත්නම් කිසියම් ප්‍රශ්නයක් වෙච්ච වෙලාවක මෙතනට මිනිස්සු අඬාගෙන එනවා මෙතනට විවිධ ප්‍රශ්න කියාගෙන එනවා එහෙම මේ වගේ යාතු කර්මයක් කරන්න ගිහිල්ලා ඒ කරපු යාතු කර්ම අතරින් මම හිතන්නේ අමතකම නොවෙන එක සිද්ධියක් නෙමෙයි සිද්ධි ගණනාවක් ඇති මේ දරුණුම ගණේ එහෙම අමතක නොවෙන විශේෂ සිදුවීමක් මතකද ඔබතුමාට ඔව් ඇත්තටම එහෙම සිදුවීමක් මතකයි මම මේ මන්ත්‍ර ශාස්ත්‍රය ඉගෙන ගන්නකොට ඉගෙන ගන්න කියන්නේ තාමත් ඉගෙන ගන්නවනේ මේක ඉවර කරන්න පුළුවන් විෂය පරාසයක් නෙමෙයි මට හම්බුණා මාතර සම්පදායේ බෙන්තර මාතර සම්පදායේ බෙන්තර සම්පදායේ හොඳට ප්‍රගුණ කරපු මන්ත්‍රාචාර්යලෙක් ඉතාම දක්ෂ ඇදුරු මහත්මෙක් ඉතින් එතුමත් එක්ක අපි මම දේවල් කීපයක් බලනවා. ඉතින් ඒ නිසා මගේ හෝලිය කොටසක් කියලා නිසා මට හිතුණා මෙයත් එක්ක වැඩක් පටන් ගන්න. ඉතින් යා අපි යොදා ගන්න විද යාතු කර්ම යක්ෂ භූත දෝෂ වලට මේකට සමේමේ තීන්දුවක් කපන්න අපි ගියා. ඒ සමේමේ තීන්දුවේ රෑ 12ට කනත්te ගිහිලා කපන්න ඕනේ. මොකද මම සාමාන්‍යයෙන් කනත්te කරන්නේ නැහැ. මොකද නීච කොටස් තියෙනවා, දේව කොටස් තියෙනවා. දෙවියන්ගේ ගනුදෙනු කරන අය වෙනයි. අලවගේ නීච පැත්තෙන් කරන පැත්ත ටිකක් බරපතලයි. ඉතින් මම මේ මම කෝවිතින් අයියා මම වැඩි නෑ මල්ලි වාමුත් කරන්න ඕනේ නෑ ඔයාට දැරිමුණ දෙය හඳුනගේ ශක්තිය තියෙනවා උදව්ව තියෙනවා ඒ නිසා මට ඕනේ මම මේ වැඩේ කරනකොට මට සහාය ගන්න විතරයි ඒ නිසා මේ වැඩේ බාරගම අපි කරමු කියලා ගියා ගිහිල්ලා දැන් මේක තොයිල් බර ගාණක් කරලා තියෙනවා හැබැයි සාන්තු සානියක් කරගන්න බැරුණා ඊපස්සේ මෙයා ගිහිල්ලා අපි ඔක්කොම ලෑස්ති කරගෙන මෙයා මම දන්නේ නෑ මේ විස්තර මොකක්වත් එයා ගෙදරයි ඉඳගෙන ගුණා හොඳ ශවි ශක්තිය තියෙන කොල්ලු හතර පහක් ලෑස්ති කරලා දියන්න කියලා. දැන් ඔය කොල්ලු හතර පහක් ලෑස්ති කරගෙන වැඩේ කරලා දැන් ඉන්නවා කට්ටිය වෙනවා වැඩේ රෑ 12ට පැදුරේ දැපලා ඔක්කොම කරලා දිස්ටි අරගෙන කුකුලත් අරගෙන දැන් පෙදේනේ තටුවයි ඔක්කොම සියල්ල අරගෙන කනත්තර ගියා. කනත්ත ගිහිල්ලා කනත්ත වටේ ගිහිල්ලා අරුත දවසක් වල දාපු මිනිහක් අරගෙන ඒක ඔක්කොම ලෑස්ති කරලා තිබ්බා ඒ ගෙදර මිනිස්සු. දැන් වගේ මේ ගොඩක් ඉතින් ඔය ගාමීය පැතිවල එක හරි ලේසියෙන් කරන්න පුළුවන්. පැතිත් මම කියන්නේ නැහැ. උතෝ ඉමුසුට හානියක් වෙනවා. එතකොට මෙයා වලවටේ තුම්පාර ගිලකුවා මේ පැත්ත ඔලුව තියෙන්නේ. මේ පැත්ත පාදන්න කියලා. මම පාදලා ඔක්කොම කරලා පෙට්ටිය උඩ තියලා නැගලා අර සමේ මේ පැදුර දාලා ඔක්කොම කරලා පෙදේ මෙයා හාන්සේලා පෙදේ තටුව තියලා ජීවම් කරනවා. මට කිව්වා මල්ලි උඹට කරන්න දෙනවා රාජකාරියක්. බර හදාගත්ත පැන් වීදුරුව ඒක කොතලේ අරන් එන්න ඕනේ පැන් කොතලේ අරන් එන්න ඕනේ මම මේක ජීවම කරගෙන යද්දි මගේ ඇඟම කළු වෙන්න පුළුවන් සුදු ලස්සන මනුස්සයා මුළු ඇඟම කළු වෙන්න පුළුවන් එහෙම වුණාම මේ රතු රෙද්දෙන් වහපන් මං කතා කරන්නේ නැති වෙයි එතකොට ඉස්සලම කරන්න ඕනේ පැන් ටිකක් මතුරලා කටර දාපන් මං කතා කරනම් මං එතනින් එහාට පියවරින් පියවර කියන්න මොකද කරන්න ඕනේ කියලා ඊට පස්සේ දැන් උන්න මතුරගන්න දැන් බැලේ යනවා මතුරග නැද්ද මෙන්න මේ වගේ මට කිව්වාගේ එකපාරට මෙයා අර වර්ණයේ අඩු වෙලා කළු වෙලා ගියා ගිය ගමන්
kalau guna marat kerja kan deh na kata kan netu gya, gya mamp bayu na, deh mukat kerana kita okong kan, kalau dek duaan deh, mukat duaan deh pa, kaulut, oh mainnya bayu na tu mega keramu kira, mana deh mana deh katulah itu dalah bahala, mega kerala, harat deh dek matrola, katulah dalah, katanya lagi na, itu pasai, mea udah lagi na, me mana deh, bide ni tertua, para semeru petak kerala, mea lagi na, apa paye na bala, kadala, mea kadal nu. Mian, ikan kadal biar arah pasti nak gini latih ni kita, apa yang kadal lah. E, waktu dah dah ramai milik kerana kadal ni. E, peng, jiwang kerana kita penin tamai. E, balai aing kerana, aing kerana kadal tu kau mungkin lah. Apa yang orang kita, kita orang kita, atau kita sani pay. Kila gahala, itu nak kira natal kerana, dosa ibarat kerana, yang orang kita atau kita sani pay. E, di bintik ya raksa kerana, dosa dikini mar ni kerana, setan kerana. Ini sah, e kata yang makin jiwite, mama bayi baca. Mata mage jiwite mama ikan agat ter dewal bolim bayi itu nuwa awas tam kuda meyaki uwa beri bela hari meka orang dah lagi yo muka kardia kuno mata meka keragangan bernote e minitu e poli bela bayat ul tamab sopan nukar agat tu malu malah meh mau pergi dalah bahar dalah paling angkir an itu naya bayi tu bayi dera katau dengu ikhui beri bela hari umbala bayi bela meka dah lagi yo kanat teni meka mata muka kardia kuno malu apa aku katakan kepada papa, memang memang dalam pelajaran yang ayah magi mana kata awak naik ke? Oh, bagi kata amatat, emarat ini. Jiwite hari budhmai. Jiwite api kerapu pinpau api passe inawa kian nyogat thamai. Api api jiwite narak khalit pamanak samarwela wat ashirwad hoyagan api grahayo kohedin nikelo hoyagan yano. Namun thematis semihitan noni, api awadivan hema udayasanakama, api nindatyan hema ratrekama, api monohad karanne, api monohad heta karanne, api karana deval waling, ee pratipal api tamma thamai labenne. Ini sa, me karma sa karma pala vipakala badima, api hema otama, me katakarana mohote, siyolu denata eva padisan deno. Me mohote birantamela, Thamangge nidana kambare, thamangge nidana ayanda, jiwite puluan taram mahansvela mulu dawse me. Thamang godana gagatte jiwite, thamant nidaga nde beri na, thamang uyagatte battika khande beri na, thamang mahansvela hadagatte dadiy mahansiy hadagatte gidare tulle thamant inne beri na, baye dene no na. Me ay kohmad, me ay ge husma ganne ilang tapperi monovedi kela danne, pudumu baye kengini, he manusika mattem hitaga nnat be ni. Ani baare. Eh, mana perasaan bela inna ayat, buat puluan ni tu dahuk kan? Ani barang puluan. Muka tu api minisu pida orang patella, hilang kat me visi itu la minisu rawatella pida orang patella, dosa ni sah pida orang patella, hilang kat minisu kerana meweni visi parasa itu la inna minisu kerana beradri sah pida orang patella, salli baling binasa bela, manusiko binda betila inna orang kene kuta pun tu dahuk kan puluan. Api awal itu negar ni, api rasa apa ni baru tu terunggah tu, mereka rakyat aku kita pelajar mereka sebaya aku diterkut kerut, saha mereka tamurut beranak makir dengan kerut, kau orang kene satu orang tiada puluan nama, itu orang satu tak punya kau hebat sampai ni, ini ni sah, mana cerita apa tema, sebaya kan, dewa kan, tema, batu pitabak, api dulu tiada. Jyotish Vedya kela kian ni, muka khari, otwa kalala. Jiwite netikaragan nak ini ikhnevi? Nee. Jiwite netikaragan nama matamata, pida wata patte, caiwa suapat kerana ini. Eka, ektara vidhi kita, wajdivari ke karya bahari beno, samarlaat manusia hadan nasidde beno. Ini bohoh dewal. Idin asang live wedsatahane vidhaya kadhyakshvarya sammanani sanskarna shilpya udita mangal mahatmaya bohoh kalya aktisse kienwa, uba danno. Bandar mahatmaya ke wedsatahana kapi keran netyai, mangkiwa eka ta. Awastawa denno ni etuman, etuman niverdi belawa awaham meka kiai. Awur tu pahakat passe, purna kali ina madhyevala nirata vela hitap mama, purna kali ina madhye nivatte vela giyapu velave, meet hari itu awur tu pahakat kaling, upamata subopatala panewidi akkevano. Ekar bohom istuti kian me awastawa keraganna mangga, tu bukod abba awur tu pahakat passe tama ekatawa mat kian ni. Sang live balen ayat, pravina jyotirvediya vidihata. Obatumar itu khusus panen media agde nanti ramang kita ni. Esan dah awas tahu. Oh, obat puluang, dah obat jiwite, vivida, helah pelim obat lakukan inno nama. Obat pida orang pastilah tiap inno nama.
Deng entrama samara kena malagi atma karbo wahila barang kila pita isra kata api kata karna bulan untuk matru ka koma da barang makian da barang kauda da isti barang aruda me barang mala kian da monoma da me mahadaga ni koma da me ahema edema da mini sungai kana da kuheno da butu weheno prete weheno nyati weheno da sastra keheno da pena barang bulan da leda sono pat karna bulan da bibida sestra yang kana kata karna bulan matru ka kuta pi dirata api kata karna bala portu weheno asang kala yu samaga. Namun obat evani pida orang patila. Yaksa buat preda pisah, cuni sa satu ruh karu dari pisah. Ani mino kodi ini hadi huni am mula lak pela. Obat palu kalla, bi bumi palu kalla, obat nature kalla, obat tanaturu eti kalla. Hebat, make mino mihem kata aku awasani kian do ni. Asangka. Samahara atto enama, mata nature yak kalla. Mama, mama, apik edra atto ayat nature kalla. Apiya me nature inna nature guru nature kuliah guru kama kalla. Emang datang api bumi palu akaran, itu kalau api wisata dengan kongoda mana dilati, samara kelat, terma asang ke hari mau dukai, kedeniya, ekai mama kaya ni niverdi tena kerjaan lob, niverdi upadeshi negan, niverdi udabu gan, niverdi atu karma ekaran, muka de obey nimesi, obey givette, obat daru ante, obat, kodivinya keran umeti nam, kodivinya bandanya keran mantra yang kapi emang susu sui. Ini sah hari bayaran kali. Mere Delhi pi yang kiri kanan lagi berada. Nodaena kerut, loko alat amatur katianu. Ini sah. AI ke kedera, niche aku inna bumi pahasu kaman netang. E kedera ya hundal inna mana, hundal aldi inna mana, hundal jiwa tena mana. Nikam punji punji karadara badagan ini sah. Itarak mana tienni, niche aku inna ber. Bumi palu akna, kedera sunat duni bela, paulu kheri la visir la, ayatila durasila netang. Eh Paula Paula kita ini apa? Abad abad kerja terbaik juga tiada. Namun, emas tiba kali jadi. Mereka bumi Paula kelak. Ini sah. Hari parasiming, hari parasiming. Anjuri atau pertama gan, anjuri gombane, yakku yakshini hoyno warga, wedak nami, jiwiti oban niverdi kene kuyaganika, yakik kuyagan otadi hari amaru. Ini sah. Obat emu dawak, awasi uno. Asanggo layu beniwi, api uno elak, oban beniwi kita dapatil. Minisu hematis semini dukeng. Hemat isme ini kanas saling. Mila kat apari mona wajid, hita mona wajid. Ane apa yang daruat rasa awak lebihid. Ane apa yang daruat wivaah karya id. Ane apa yang dua wivaah una macer kala agya daruik lebihid. Biar kita prasngan lah na awak tienno. Ini sa lokwasi, langkawasi, asang live balan siulu dina avenue. Kesia masyarakat ya kawasan ini kerana kita aradane sahitab. Obatuma ata make kerana pudu satkar minisungi ginnen daven minisungu niwan. Jiwite yud bal yud shakti lebih ni kela, awis boho weva kela, obat tu mard prarthana kerono. Honda ya api padi, asirwad ya keragangan gamam, wedharan hamar keramu. Gamniam bar, kurtu bar, mudal bar, parti bar, gam bar, gampati dewi hamurang ya asirwad ing api me katau keramu. Namo Tathā Varam Paswān Dahasakara Kalpa Antare Kara Chirāt Kālayak Śrī Sambuddha Sāsanaya Tārakṣa Gruhita Varma Avada Vasaranna Avutummu Eklasa Siddha Kana Kovilvata Kapalla Amalika Adapurna Devata Namin Avada Yaksa Adipati Patiṅkele Buddha Kanda Varangatta Unāru Mangalda Kolmul Mangalda Jeevumāna Paramala Avada Dāna Siddha Palakāna Nambuka Almudala Pāra Patti Pāra Gambāra Gampati Śrī Suddha Sūnyang Oddi Devata Mune Budhu Vena Pachye Maru Appachye Maru Appachye Apatunu Yam Maki Uvakata Gang Oddi Maru Appachye Magya Kandi Inumakatte Maki Uvakata Gang Masine Magye Me Pandavata Aveli Meki Asankalayu Balna Sayamu Sedun Atama Palapapatvanna U Me Ratajadhyya Sambudha Sahasne Sri Lanka Adharni Tarayata Me Rokabhati Sayamu Satya Kulum Palapapatvanna U Atanu Vakroga Nava Anu Vakviyade Desiya tunak antara yaksa buta preta pita aja pumbang udang kira kalan cikin talatid dewa dengan kerahat dosa demi dosa aku ini dosa yang kacau kacau kuah kacau beri aja dosa antakar yak mahal kepada awak lagi di jambi era cikin waktu ini mengan waktu ini meng ni jam ini meng rastam ini meng asam ini meng saatam ini meng dusam ini meng balap batan na pati bade kerja kamu kalau duka dua mena tulang talit dogu aduru batang kata kata aduru imbuat kerja dewa bawa aran dewa kasih dewa siru ade dewa prasad ya. उदा बात कर रहा जीवित है सात्रों साहूबाह के बात ना हो सात्री करते उदा कर रहा करने के न करे उस आर्द कर रहा मेहते बन ना हो अदरु बसंग कता गासा दूर इम्पूत कर रहा वाव दारांटे हीर दूर करना दूर पितरा ना से में वस दोसा देवी दोसा ग्रहा दोसा रोग अंधकार से याल दूर कर रहा दिन डन दालहेति आस्ति राजे को पालहेति भुक्ते एकल दालदुन्ना तमानव सकल विद्य बलापुरतु प्रार्थना पदुमान निदुग्नी रोगी बलभावे चिरजीवने दीर्घासुए सदासु भावे
උදා පත්කර මේ ශ්‍රී ලංකා දීපේ තුල පවතිනා වූ සකල වදුරු වසංගත තූරින් භූත කර දේවාව ධාරාදිගා ශ්‍රී ආයුදීනු වනදී සපතදී ආයු රක්ෂා කරත්මා ආයුබෝ වේවා ආයු රක්ෂා කෙරේවා ආයුබෝ වේවා ආයු රක්ෂා කෙරේවා ශාන්ති Dream Ron. Live Beauty.